තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම සදාවත්නි ශ්‍රද්ධාව මූලික වූ අවබෝධයයි අපේ ජීවිතයට නිවැරදි ගමනකට මඟ කියා දෙන්නේ මුදල් මූලිකව ගැටීම් වැටීම් හා සිත් රිදවීම මත ජීවිතය ගත කරන සෑම මොහොතකම තථාගත ශ්‍රී සද්ධර්මය අපේ සිත සුවපත් කරන්නට ඒ මඟ කියා දෙනවා එහෙමනම් ඒ තථාගත ධමෙන් ඔබව ආමන්ත්‍රණය කරන මේ මොහොතේ දේශනා පවත්වන පූජනීය කෝරළයාගම සර්ණතිස්ස ස්වාමින් වහන්සේ අපි සාදුනාද පවත්වමින් පිළිගනිමු සාදු 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 දේශනාවට දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ පාදුක්ක ජයන්ති මාවත පදිංචි චිත්‍රා ජයකොඩි මහත්මිය එම් ආනන්ද වීර මහත්මයා ප්‍රධාන ඒ පවුලේ පින්වත් පිරිස සමන්ත චක්කවාලේසු ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප පටිහත ඥාන චාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටස දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ
පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුවයි ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම මුදුන්පත් කරගන්න සියලුම දානයන් අභිභවනය කළ උතුම් ධර්ම දානමය කුසල කර්මයත් ධර්ම ශ්‍රවණානි සංසයත් සියලු දෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ සම්මා දිට්ඨිය පිළිබඳව කාරණාවක් පැහැදිලි කරන්න සම්මා දිට්ඨිය කියලා කියහම ඒ සම්මා දිට්ඨිය ආකාර දෙකක් චතුරාර්ය සත්‍ය සම්මා දිට්ඨියයි දසවස්තුක සම්මා දිට්ඨියයි චතුරාර්ය සත්‍ය සම්මා දිට්ඨිය ලබන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඒ සඳහා දසවස්තුක සම්මා දිට්ඨිය ලැබලා ඉන්නම ඕනේ එතකොට දසවස්තුක සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකක්ද කියන කාරණාව කල්පනා කළොත් මේ ශාසනයට ඇතුල් වෙන්නත් කලින්ම කෙනෙක් ළඟ තිබිය යුතු සම්මා දිට්ඨිය තමයි දසවස්තුක සම්මා දිට්ඨිය මේ ශාසනයේ ඇතුළට ආවට පස්සේ තමයි චතුරාර්ය සත්‍ය සම්මා දිට්ඨිය හම්බ වෙන්නේ එතකොට දසවස්තුක සම්මා දිට්ඨිය ඊටාම විශේෂයි අපි භාග්‍යතුන් වහන්සේ දේශනා කළා සම්මා දිට්ඨිකෝ හෝති අවිපරීත දස්සනං දසවස්තුක සම්මා දිට්ඨිය මොකද්ද කියලා දේශනා කරනවා අත්ති දින්නම් අත්ති ඉට්ටං අත්ති හුතං අත්ති සුකට දුක්කටානං කම්මානං පලං විපාකු අත්ති අයං ලෝකු අත්ති පරෝ ලෝකු අත්ති මාතා අත්ති පිතා අත්ති සත්තා ඕපපාතිකා අත්ති ලෝකේ සමග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේ දෙන්ති මේ විදිහට දසවස්තුක සම්මාදිට්ඨිය සඳහන් කරලා තියෙනවා කෙනෙක් බෞද්ධයෙක් බවට පත් වෙන්නේ තුනුරුවන් පිළිබඳව පූර්ණ විශ්වාසයක් ඇති වුණ දවසට භාග්‍යතුන් වහන්සේ පිළිබඳව අල්ප මාත්‍ර සැකයක් නැති වෙන්න ඕනේ ඉතින් හරියටම බුදුන් සරණ ගියා කියලා කියන්නේ ඒ පුද්ගලයා දහම් සඟුන් නිකම්ම සරණ ගියා වෙනවා එතකොට මේ කරුණු ටික අපිට දක්වලා තියෙන බුදුරජාණන් වහන්සේනේ. දැන් වර්තමානයේ සාමාන්‍ය අපි දන්න සමාජයේ පවා මේ දසවස්තුක සම්මාදිට්ඨියේ බොහෝ කරුණු පිළිගන්න අය අඩුයි. ඒ කියන්නේ ඔවුන්ට පිරිසිදු තිසරණයක් නැහැ කියන එකයි. ඒ නිසා අපි කාරණාව කෙටියෙන් සාකච්ඡා කරමු කරුණු 10ක්ම තියෙන නිසා. මේ ලෝකේ ජීවත් වෙන අපි හැමෝම පිළිගත යුතු කාරණාවක් තමයි යමක් දුන්නහම ඒකේ ආනිසංසයක් තියෙනවා කියන එක. අත්ති දින්නම් දුන් දෙෙහි විපාක ඇත. දැන් එතකොට මේ දුන් දෙෙහි විපාක ඇත කියන කාරණාව කොහොමද විපාක ලැබෙන්නේ කියලා අපිට දේශනා කළේ දක්කින විභංග සූත්‍රයේ. අපි පින්නතුන අහලා තියෙනවා දක්කින විභංගයේ වාගිතුන හස්සේ ආනිසංස දේශනා කරනකොට මේ විදිහට පැහැදිලි කළා තිරිසං සතෙකුට කෑම වේලක් දුන්නොත් කෑම දුන්න පුජ්‍යලයට අනාගත ජීවිත 100ක විපාක ලැබෙනවා එතකොට අනාගත ජීවිත 100ක අපිට බඩගින්නේ ඉන්න වෙන්නේ නැහැ දුස්සීල මිනිහෙකුට දුන්නොත් දුස්සීලයි කියලා කියන්නේ සාමාන්‍ය මිනිස්සුත් සලකන්නේ නැති මට්ටමේ අය. ඒ කියන්නේ සාමාන්‍ය මිනිසුත් කියනවා මහපෞකාරී කියලා. හොරකම් කරන, මංකොල්ල කන, පංච දුස්චරිතේම කරන කෙනෙක් තමයි මෙතන දුස්සීල මිනිහෙක් කියලා කියන්නේ. එහෙම මිනිහෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත 1000ක අපිට ලැබෙනවා.
ඒ මිනිහෙක් නිසා තිරිසෙනෙකුට වඩා උසස්. ඊළඟට ඉන්නවා පෘතජන සීලවන්ත. කාටද මේ ලෝකේ පෘතජනයෝ කියලා කියන්නේ? තවම අපිත් පෘතජනයි. එතන අපිට තමයි පෘතජන කියන්නේ. එතකොට මේ සමාජයේ ඉන්නවා අපි හොඳයි කියන අය. ඒ අය මේ බෞද්ධ අය අතර විතරක් නෙමෙයි ඉන්නේ. අනික් අන්‍ය ආගමික අය අතරත් අපි හොඳයි කියන මිනිස්සු ඉන්නවා. කාටවත් කරදරයක් නැතුව අනුන්ගේ දේවල් කඩා වඩා ගන්නේ නැතුව අනුන්ගේ අඩුපාඩු හොයන්නේ නැතුව තමන්ගේ පාඩුවේ ජීවත් වෙන අය. අපි කියනවා හරි හොඳ මිනිස්සෙක්. ඒගොල්ලෝ ගැන අපිට සැකේකුත් නැහැ. මොකද අපි දන්නවා ඒගොල්ලෝ හොරකම් කරන්නේ නැහැ කියලා. අපේ ගෙදර ඉස්සරහින් ඇතුල් වෙලා පිටිපස්සෙන් පිට වෙලා ගියත් අපිට ඒ මිනිසයා ගැන කිසි බයක් නැහැ. හැබැයි දිවි හිමියෙන් සත්තු මරන්නේ නැහැ කියලා පොරොන්දුවක් නැහැ. දිවි හිමියෙන් හොරකම් කරන්නේ නැහැ කියලා පොරොන්දුවක් නැහැ. දිවි හිමියෙන් කාමසේවණේ වැරදි විදිහට කරන්නේ නැහැ කියලා පොරොන්දුවක් නැහැ. නමුත් ඒ වැරදි ටික කරන්නේ නැහැ. හැබැයි පොරොන්දුවක්ම නැති නිසා සමහර වෙලාවට නොකිරෙන්නත් බැරි නැහැ. මහ ලොකුවට ප්‍රාණඝාත කරන්න නොගියට මදුරුවෙක් වැහුවත් ගහනවා. කූඹියෙක් කෑවොත් පොඩි කරනවා. එති ඒ වගේ දේවල් කරනවා. ගෙදරට ඔය සත්තු කරදර කරනවා නම් මීයෝ නොයෙක් කැරපොත්තුවාදී සත්තු සමහරලාට නොයෙක් වසවිස තියලා එවුන් විනාශ කරන්න කටයුතු කරනවා. නමුත් ලොකුවට සමාජයට කරදරයක් නැති හින්දා තමයි අපි කියන්නේ හොඳ කෙනෙක් කියලා. එතකොට දැන් අපිටනේ ඒගොල්ලෝ හොඳ. හැබැයි ආර්යයන් වහන්සේලාට ඒගොල්ලෝ හොඳනේ නැහැ. ආන් ඒක තමයි කියන්නේ පෘතජන සීලවන්ත අපිට හොඳ. හැබැයි ආර්යයන් වහන්සේලාට ඒගොල්ලෝ දුසීලයි. නමුත් ඒ පෘතජන සීලවන්තයෙකුට කෑම වේලක් දුන්නොත් අපිට අනාගත ජීවිත ලක්ෂයක ලැබෙනවා. එතකොට අහසින් යන අභිඥාලාභී තවුසෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත කෝටි ලක්ෂයක ලැබෙනවා. තිසරණ විතරක් තියෙන කෙනෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත අසංකේයක ලැබෙනවා. පන්සිල් තියෙන කෙනෙක් ගැන නෙමෙයි කියන්නේ, තිසරණ විතරක් තියෙන කෙනෙකුට. ඒ කියන්නේ යන්තම් බෞද්ධ වෙච්ච කෙනෙක් අනාගත ජීවිත අසංකේයක ලැබෙනවා. ඉතින් එතනින් එහාට මේක තව තව වැඩි වෙනවනේ. දැන් මේ කතාවෙන් තවත් කාරණාවක් පැහැදිලි වෙනවා. අපි දන්නේ නැහැනේ ඇත්තටම අපි මේ ජීවිතේ නිවන් දකීද, තවාත්ම කීයක් යන්න වෙයිද, බුදුවරු කී දෙනෙක් මුණ වෙහිද කියලා අපි තාම දන්නේ නැහැනේ. එතකොට තව උපදින්න තියෙන වාර නිමක් නැහැ. හැබැයි අනාගතයේ උපදින ආත්ම කෝටි ප්‍රකෝටි ගණනකට හම්බ කරන්න තියෙන හොඳම තෝතැන්න මෙතන. මේ ආනිසංස කතාවත් එක හිතලා බලන්නකෝ. අනාගත ජීවිත කෝටි ගානකට හම්බ කරන්න තියෙන තැනනි මෙතන. දැන් බලන්නකෝ, තිසරණ තියෙන කෙනෙකුට කෑම වේලක් දුන්නහම මට අනාගත ජීවිත අසංකේයයක් බඩගින්නේ ඉන්න වෙන්නේ නැහැ. එතකොට බෙහෙත් දුන්නහම, වතුර දුන්නහම, ඇඳුම් දුන්නහම, වෙනත් එදිනෙදා ජීවිතේ අවශ්‍ය කරන දේවල් එවන් උතුම් සිල්වත් අයට දුන්නහම හැම එකක්ම මට අනාගත ජීවිත අසංකේය ලැබෙනවනේ. ඉතින් බලන්නකො, නෑ බෑ කියන වචනයක්වත් අහන්නවත් නොලැබෙන්න තරම් කොයි තරම් හම්බ කිරීමක් මේ ජීවිතේදී කරන්න පුළුවන්ද? නමුත් අපි යෙදෙන්නේ නෑ. මේ කරුණු දැනගෙන ඇති තරම් සසරට හම්බ කරගන්න ඕනේ. මොකද මේ අවස්ථාව ඔබට මට දැනගන්න ලැබුණේ බුද්ධාන්තරයේ ඉපදිච්ච නිසානේ. අබුද්ධෝත්පාද කාලයක නම් මේක අපිට තේරෙන්නේ නෑනේ. හැබැයි සසරට හම්බ කරගන්න කියලා කියන්නේ රුපියල් කාසි නෙමෙයි. එහෙම නැත්තම් මේ ධර්මදේශනා ඔය අන්තර්දායට ඇතුල් කරගන්න අය බොහොම වැරදි මාතෘකාවසිය තමයි ප්‍රචාරය කරන්නේ. සසරට හම්බ කරන්න කියන්නේ කුසල්. ඒ ටික හම්බ කරාම භවභෝග සම්පත් අපිට ඇති වෙන්න ලැබෙනවා.
ඉතින් එතකොට මේ කාරණාවෙන් කියන්නේ අත්ති දින්නම් දුන් දේහි විපාක ඇත. කවුද අපිට මේ ටික කියලා දෙන්නේ? බුදුරජාණන් වහන්සේ. එතකොට කෙනෙක් කියනවා නම් දන් දෙන්න එපා. දන් දුන්නහම වෙන්නේ තියෙන ධනෙ විනාශ වෙන එකයි. එහෙනම් පුළුවන් තරම් එකතු කරන්න විතරයි ඕනේ කියලා අර ආනන්ද සිටුවරයා වගේ උපදෙස් දෙන්න ගියොත් මේ අදහසට විරුද්ධයි නේද එතකොට? ඒ කියන්නේ නම් භාග්‍යතුන් වහන්සේගේ මතයට අපි විරුද්ධයි. එතකොට අපිට බුදුන් සරණ යන්න බෑ. අත්ති දින්නම් දුන් දේහි විපාක ඇත. ඒක සම්මා දිට්ඨිය. යමෙක් නෑ කියනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටිය. අත්ති ඉට්ටං මහා පූජාවේ විශේෂ විපාක ඇත. මොනවද මහා පූජා කියලා කියන්නේ? දැන් සමහර අය සමහරලාට අපි දකිනවා පහන් 84000ක් පත්තු කරනවා ධර්මස්කන්ධේ වෙනුවෙන්. තව වෙලාවක අපි යනවා පහන් ලක්ෂ 3ක් පහන් ලක්ෂ 5ක් තව සමහර අය පහන් 5000 10000 මේ වගේ පූජාවල් කරනවනේ. ඒවට කියනවා මහා පූජාවක්. අපි ගෙදර පත්තු කරන පහනටත් අපි මහා පූජාවක් කියනවද? ඒක මහා පූජාවක් නෙමෙයි. මල් පූජා කරනකොටත් සමහර අය මල් ලක්ෂ ගණන් පූජා කරනවා. ඉතින් එතකොට තවත් පිරිසක් කියනවා ඔය තෙල් ගොඩක් නහත්ති කරගෙන, තිර ගොඩක් නහත්ති කරගෙන, කාලිත් නාස්ති කරගෙන, මුදලත් නාස්ති කරගෙන ඔච්චර පහන් පත්තු කරන්න ඕනේ නෑනේ. එක පහනක් පූජා කළත්, පහන් ලක්ෂයක් පූජා කළත් එක මානිසංශය තමයි කියලා කියන අය නැද්ද අපි අතර? ඉන්න ඕන තරම්. නමුත් එහෙම කියනවා නම් ඒක වැරදි. මහා පූජාවේ විශේෂ විපාකයක් තියෙනවා. සුළු පූජාවකට පින්නදෙනි අත්හරින්න දෙයක් නැහෙනි. දැන් පහන් 5000ක් විතර පත්තු කරන්න ගියොත් අපිට ওই වැඩේ එක දවසින් කරන්න පුළුවන්ද? කියන්නේ පහන් පූජාවට ලෑස්ති වෙන්න පුළුවන්ද? පහන් හොයන්න ඕනේ. ඒ පහන් ගෙනල්ලා පිරිසිදු කරන්න ඕනේ. පූජාව කරන තැනට ගෙනියන්න පහන් ටික කැඩෙන්නේ නැතුව වෙනම අහුර ගන්න ඕනේ. පහම් 5000කට පිරෙන්න දාන්න තරම් තෙල් සපය ගන්න ඕනේ. තිර සපය ගන්න ඕනේ. ඔය සියල්ල කරන්න සමහරලාට දවසක් හමාරක් යනවා. එතකොට බෙරකියාවක් කරන කෙනෙක් වේවා, ව්‍යාපාරිකයෙක් වේවා, කාට හරි දවසක් දෙකක් නිමාඩු ගන්න වෙනවා. එතකොට දැන් පහම් 5000ක් මට තනියම පත්තු කරන්න පුළුවන්ද? හිතන්නකෝ පහම් 5000ක් පත්තු කරනවා කියහම පහම් 5000ට තෙල් දාන්න කොච්චර වෙලා යයිද? තිර දාන්න කොච්චර වෙලා යයිද? මම තනියම පත්තු කරන්න ගියොත් කෙරවලේ පහන් වලට යනකොට මුල පහන් පත් වෙලා සෑහෙන වෙලාවක් නිමිලා ගිහිල්ලා. ඒතර පූජාවේ ලස්සන බලන්න මට අවස්ථාව එන්නේත් නැහැ. ආන් ඒකට පිරිසක් ඕනේ. එතකොට ඒ පිරිස මගේ පූජාවටනේ එක්ක යන්නේ. ඒ පිරිසට මම කෑම දෙන්න ඕනේ. ඒ පිරිසට මම නවාතැන් දෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ තවත් අවශ්‍යතා මම කරලා දෙන්න ඕනේ. එතකොට මං එච්චර දෙයක් AI වෙනුවෙන් කරන්නත් වෙනවා. ඊට පස්සේ AIට උපදෙස් දෙන්න ඕනේ මේ පහන් ඔක්කොම මේ වෙලාවට පත්තු වෙන්න ඕනේ. ඕගොල්ලෝ ඊට කලින් පහන් ටික මනාව සකසලා තෙල් දාලා, තිර දාලා, සේරම කරලා පහන් දල්වන්න පිරිසක් සූදානම් වෙලා ඒගොල්ලෝ ඊටි පහන් හරි අරගෙන ලෑස්ති වෙලා මේ වෙලාවට මේ වැඩේ වෙන්න ඕනේ කියලා අපි දැනුවත් කරලා තියහම ඒගොල්ලෝ අපි කීප එකම කරලා තියෙන්නේ. එතකොට අපිට තරහ යනවා. දැන් භාණ්ඩ පින්කමකදී කොච්චර ජය ගන්න ඕනේද කියලා. අන්න දැන් අර පහම් 5000ක් පත්තු කරන්න රැකියාවෙන්, ව්‍යාපාරික ස්ථානෙන්, හේනෙන්, කුඹුරෙන් විවේක ගත්ත නිසා අත්හැරීමනේ. ආන් එතකොට නෙක්කම්ම පාරමිතාව වැඩෙනවා. එතකොට පිරිසක් එකතු කරගෙන ගිහිල්ලා පහසුකම් හදලා දීලා ඒ සියල්ල කිරීම තුළ මෛත්‍රී පාරමිතාව වැඩෙනවා. මම කියන විදිහට ඒගොල්ලෝ වැඩ කරන්නේ නැතිකොට මගේ හිතේ තියෙන කේන්තිය පාලනය කර ගැනීම තුළ ශාන්ති පාරමිතාව වැඩෙනවා. මට ඕන හැටියට පින්කම මනාව සංවිධානය කරලා සැලසුම් කරලා කටයුතු කරනකොට මට ප්‍රඥා පාරමිතාව වැඩෙනවා. එතකොට මහා පූජාවක් කියලා කියන්නේ පාරමිතා වැඩෙන පින්කම. එතකොට සුළු පූජාවක් කියලා කියන්නේ එහෙම අත්හැරීමක් කරන්න දෙයක් මුකුත් නෑ, පිරිසක් වුණෙත් නෑ, මොකවත් නෑ. ඒක පහනකට තෙල් දාලා මට පත්තු කරන්න පුළුවන්. ඒ නිසා සඳහන් කළා සුළු පූජාවක් කියලා කියන්නේ හැම මොහොතකම මහා පූජාවකට සූදානම් වීමක් විතරයි කියලා.
එනම් මහා පූජාවේ විශේෂ ආනිසංස ඇත කියන එක සම්මා දිට්ඨියක් නැත කියනවනම් ඒක මිත්‍යා දෘෂ්ටියක් තුන්වෙනි කාරණාව අත්ති හුතං මොකද්ද මේ අත්ති හුතං කියලා කියන්නේ ආහුත සංඛ්‍යාත දානයක් තියෙනවා මොකද්ද මේ ආහුත සංඛ්‍යාත දානය මෙලවින් දුන්නහම පරලොවින් හම්බෙනවා මෙහෙන් දුන්නහම එලවින් හම්බෙනවා නමුත් පිළිගන්න පුළුවන්ද දන් දෙන්නේ මෙහෙන් හම්බෙන්නේ මෙරිලා ඉපදින ඊළඟ ආත්මේ විශ්වාස කරන්න පුළුවන්ද අපිට ඕක හුඟක් දෙනා සැක කරන එක සාධාරණයි නමුත් කවුද අපිට මෙහෙම දේශනා කළේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු නිසා මේක සැකකට යුතු දෙයක් නෙමෙයි මෙහෙම හිතන්නකෝ බැංකු ක්‍රමය ගැන අපේ ඇයට සැකයිද දැන් අපි මේ පින්නතුන්ට කොහෙන් හරි මුදල් හදිසියක් වෙලා ඔබේ ඥාතියෙක් ඇමරිකාවේ ඉන්නවා නම් අපි පණිවිඩයක් දෙනවා මට මුදල් හදිසියක් තියෙන ඉක්මනට සල්ලි ටිකක් දාන්න අපේ ඥාතියා ඇමරිකාවෙන් සල්ලි දාලා අපිට ආයේ පණිවිඩයක් කියනවා දැන් මම මුදල් දාලායි තියෙන්නේ ඔගොල්ලෝ ගන්න එතකොට අපි ලංකාවේ බැංකුවකට ගිහිල්ලා ඒ සල්ලි ගන්නවා දැන් සල්ලි දැම්මේ කොහෙන්ද ඇමරිකාවෙන් සල්ලි ගන්නේ ලංකාවෙන් දැන් ඇමරිකාවෙන් දාපු සල්ලි ලංකාවට ආවේ කොහොමද ප්‍රශ්නයක් නෙමෙයිද නමුත් අපි ප්‍රශ්න කරනවද පිළිගන්නේ නැද්ද අපි අපි පිළිගන්නවා ඇමරිකාවෙන් දාපු ගමන් ලංකාවෙන් ගත්තේ කියලා එතකොට බැංකු ක්‍රමය ගැන අපිට අල්ප මාත්‍ර සැකයක් නැහැ හැබැයි බුද්ධ දේශනාව ගැන සැක කරලා අහනවා මෙහෙන් දුන්නාම කොහොමද හිල් ලැබෙන්නේ කියලා ආන් එහෙම ලැබෙන ලෝකේ න්‍යාය ධර්මයක් තියෙන නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මෙලවින් දුන්නාම මෙලවින් ලැබෙනවා අත්ති හුතං ආහුත සංඛ්‍යාත දානයක් තියෙනවා ඊළඟ කාරණාව අත්ති සුකට දුක්කටානම් කම්මානම් පලං විපාකෝ මේ ලෝකේ ජීවත් වෙන කාලේ ඔබත් මමත් විඳිනවද සැපයක් විඳිනවද දුකක් මේ සැප දුක් දෙකටම අතීත කර්මයක බලපෑමක් තියෙනවා අත්ති ඇත සුකට දුක්කටානම් සැපට සහ දුකට කම්මානම් පලං විපාකෝ මේ සැප දුක දෙකම අතීත කර්මයක විපාකයයි එතකොට දැන් හිතන්නකෝ මේ ජීවිතවල අපි කොයිතරම් දුක් වෙන අවස්ථා තියෙනවද සතුට වෙන අවස්ථා තියෙනවද මේ දෙකටම අතීත කර්මය තියෙනවා එතකොට මේ මුළු ජීවිතේ පුරාම මේ විපාක දෙන්නේ පෙර කරපු කර්මමද ජීවිතේ කර්මයේ මතමද තියෙන්නේ ඇත්තටම මේ විපාක දෙන්නේ මේ සිද්ධ වෙන්නේ පෙර කරපු කර්මම තමයි හැබැයි මේ ජීවිතයේ ප්‍රඥාවන්තයන්ට ශ්‍රද්ධාවන්තයන්ට පුළුවන්කම තියෙනවා අතීත කර්ම වෙනස් කරන්න. එහෙම වෙනස් කරන්න බැරි නම් මේ බණ අහනකේ තේරුමක් තියෙනවද? මේ ධර්ම දේශනා පින්කම් කරවල රැස් කරන කුසල් වල තේරුමක් තියෙනවද? නෑ අපිට බණ අහලා සිල් රැකලා දන් දීලා පින් රැස් කරලා අතීත කර්මය වෙනස් කරන්න වෙනස් කරන්න පුළුවන් සමහර කර්ම වලට අපේ උපතත් එක්ක විපාක දෙන්න බෑ දැන් හිතන්නකෝ නිරයේ විපාක දෙන්න තියෙන අකුසලයකට මනුෂ්‍ය ලෝකේ ඉන්න කෙනෙකුට විපාක දෙන්න බෑනේ නිරයේ විපාක දෙන්න ඕන එක මනුලෝදි දෙන්න බෑ එතකොට ඒ කර්මයට විපාක දෙන්න බෑනේ තිරිසන් ලෝකේ විඳින දුකක් මනුෂ්‍ය ලෝකේ විඳවන්න බෑනේ ඒක තිරිසන් ලෝකිකම විඳින්න ඕනේ දුකක්නේ එතකොට මට තිරිසන් ලෝකික ඉපදිලා විඳින්න තියෙන දුක මනුස්ස ලෝකේ ඉපදිච්ච හින්දා මගේ ඇරෙනවා. හැබැයි පස්සේ කාලේ මට ඒකයි හම්බෙනවා. හැබැයි ඒව ඈත් කරලා තියන්න පුළුවන් මේ ජීවිතයේ හුඟක් පින් කරගත්තාම. දැන් මෙහෙම හිතන්නකෝ අපි බැවට ගිහිල්ලා නාන්න බැස්සහම අර පාසි ජාතිය ඇවිල්ලා සම්පූර්ණ මංකඩ වැහිලා තියෙන්නේ. ඔය සල් විහිණිය වගේ දේවල් එතකොට අපි නානකොට
අර වතුර කැළමෙන නිසා එව්ව ඈත් වෙලා ඈත් වෙලා ඈත් වෙලා ගිහිල්ලා හැබැයි ටික වෙලාවක් හෙල්ලෙන්නේ නැතුව හිටියොත් එහෙම ආපහු එයිලා මාව වට කරගන්නවා එතකොට අපි මේ කරන කුසල කර්මත් එක්ක අපිට විපාක දෙන්න තියෙන හුඟක් කර්ම ඈත් වෙලා යනවා හැබැයි ඒව අහෝසි වෙන්නේ එහෙම නැහැ ඈත් වෙලා යනවා ඊට පස්සේ අපි කුසල් නොකර නිකම්ම ඉන්න පටන් ගත්තාම ආයෙත් ඈත් වෙච්ච කට්ටිය ටික ටික ලං වෙලා මට ජීවිතේට කරදර කරනවා නමුත් කුසල් කරලා අකුසල් ඈත් කරලා ඈත් කරලා යම් දවසක වීරිය වඩලා පුළුවන් වුණොත් සෝවාන් වෙන්න සතර අපායේ විඳවන්න තියෙන කර්ම ටික එතනින් අහෝසිම වෙලා යනවා මොකද සෝවාන් වහන්සේ සතර අපායේ වැටෙන්නේ නෑනේ සෝවාන් වහන්සේට සතර අපාය දුකක් නෑ ආගේ නිසා අත්ති සුකට දුක්කටානම් කම්මානම් පලන් විපාකෝ අපිට මේ විපාක දෙන්නේ පෙර කරන ලද කුසල් අකුසල්ම තමයි හැබැයි ඒවා අපිට වෙනස් කරන්න පුළුවන්කමක් තියෙනවා අපි මෙහෙම හිතමුකෝ කෙනෙකුට අපි කියමු මොන විභාගයට ලියන්න යනවා කෙනෙක් විභාගයට යනවා විභාගයට යනකොට ගෙදර පෑන් තියෙනවා යාට ලියන්න. ගෙදර වුණ තරම් පෑන් තියෙනවා. එයා පෑන් අරන් යන්නේ නැතුව යනවා. ගිහිල්ලා කියනවා මේ මගේ කරුමේ පෑන නැහැ. ඇත්තට මේක කරුමේද? නෑ ප්‍රඥාව නැතිකම පෑන් ගෙදර තිබ්බා. පෑන ගෙනිච්චේ නෑ. කෙනෙක් එළියට යනකොට අද ටිකක් වැහි කලුත් තියෙනවා. කුඩෙත් ගෙදර තියෙනවා. ඉතින් කුඩේ අරන් ගියා නම් තෙමෙන්නේ නැහැ. දැන් මොහු යනකොට තෙමෙනවා. දැන් අනික් කට්ටිය අතින් කියනවා අද මම මොකක් හරි තෙමෙන්න කරුමයක් කරලා තිබ්බා. ඒකයි තෙමුනේ කියලා. ඇත්තරම තෙමෙන්නත් කරුමයක් තියෙන්න ඇති. නමුත් නොතෙමී යන්න කුඩයක් හම්බෙන්නත් වෙනම කරුමයක් තිබිලා තියෙනවා. එහෙනම් කුඩෙත් ලැබිලා තියෙනවනේ. කුඩේ අරගෙන නොගිය එක මගේ වරද. ඉතින් ඒක කර්මයට බාර දෙන්න බෑනේ. ඒක මගේ වරද. ඉතින් ඒ වාගේ මේවා එහා මෙහා කරන්න මග ඇරව ගන්න අවස්ථා තියෙනවා. අපේ සිහිය ප්‍රඥාව නැති හින්දා අපි සමහරලාට අපහසුතාවයට පත් වෙන තැනුත් තියෙනවා. නමුත් සියල්ල කර්මයේ මත සිද්ධ වෙනවා. කුසලා කුසල ධර්මයේ අපි සිද්ධ කරන කුසල් එක කර්ම එහාට මෙහාට කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට සඳහන් කළා අත්ති අයං ලෝකු අපි නම් ඕක පිළිගන්නවා මෙලොවක් තියෙනවා දැන් මේ තියෙන මෙලොවනේ අත්ති අයං ලෝකු අපේ ලෝකේ යම් ප්‍රමාණයක සැප දුක් තියෙනවද මේ වගේම මේ සමාන සැප දුක් තියෙන තවත් මනුස්ස ලෝක මේ සක්වලේ කොච්චර තියෙනවද නිමක් නැහැ සක්වලවල් ප්‍රමාණය නිමක් නැහෙනි. ඉතින් භාග්‍යතුන් වහන්සේ අර දේශනා කරපු කාරණාවල තියෙනවනේ. විශාල ප්‍රමාණයක අභයට පුරවලා තැ යටින් අවීචියේ ඉඳලා උඩින් බවාග්‍රය දක්වා. අබ පුරවලා යම් කෙනෙක් ඕකෙන් අබ අරගෙන නැගෙනහිර පැත්තට යනවා. ඒ යනකොට නැගෙනහිර පැත්තට හම්බෙන හැම සක්වලකටම අබෑටයක් දානවා. නැත්නම් අපි හිතමු මේ අපි ජීවත් වෙන සක්වල මේ මුළු සක්වලම අබවලින් පුරවලා මිනිස්සු කවුරුවත් නැහැ මේ සක්වලම අබෝලින් පුරවලා මේ සක්වලින් එළියේ ඉඳලා මේ සක්වලේ තියෙන අබ අරගෙන නැගෙනහිර පැත්තට යනකොට සක්වලකට අබෑටේ ගානේ දාගෙන යනවා සඳහන් කරනවා මේ සක්වල පුරවලා තිබිච්ච සියලුම අබ ඉවර වෙනවා නමුත් නැගෙනහිර පැත්තේ තියෙන සක්වලවල් ප්‍රමාණය තාම ඉවර නැහැ කියලා එතකොට මේ විශ්වයේ කොයි තරම් සක්වලවල් තියෙනවද හැම සක්වලකම මනුස්ස ලෝකයක් තියෙනවා සක්වල ගැන දන්නව නේද සක්වලේ ලෝක 31යි. එක සක්වලකට තියෙන ලෝක 31යි. බ්‍රහ්ම ලෝක 20යි.
දිවී ලෝක 6යි 26යි අපායවල් 4යි 4 අපායයි 30යි මනුෂ්‍ය ලෝක 1යි 31යි සක්වලයි එතකොට එක සක්වලකට එක ඉරක් පායනවා එක හඳක් පායනවා එතකොට මේ විශ්වයේ තියෙන මේ 31 තලවල සීමාවක් නැහැ ඒ හැම 31 තලයකම මනුෂ්‍ය ලෝකයක් තියෙනවා එතකොට අපේ ලෝකෙට සමාන සැපදුක් තියෙන තවත් ලෝක තියෙනවා අපේ ලෝකෙට වඩා හුඟක් දුක් සහිත තවත් ලෝක තියෙනවා අපේ ලෝකෙට වඩා හුඟක් සැප තියෙන දිව්‍ය බ්‍රහ්ම ලෝක වාගේ ලෝකත් තියෙනවා එතකොට මෙහින් මැරෙන කට්ටිය නිරේ ගිහිල්ලා උපදින්නත් පුළුවන් මේ මනුස්ස ලෝකේ වගේම වෙන සක්වලක තියෙන මනුස්ස ලෝකික උපදින්නත් පුළුවන් අපිනේ හිතාගෙන ඉන්නේ මේ සක්වලේ මැරිච්ච අපි මේ සක්වලේ මිසක් පිට යන්නේ නැහැ කියලා එහෙම එකක් නැහැ පින්නතරි මේ සක්වලෙන් මැරෙන කෙනා මෙයින් පරිබාහිර සක්වලවල ලක්ෂ ගානකට එහා පැත්තේ ඉපදෙන්නත් පුළුවන් මේ සංසාරේ හැටි එහෙමයි දැන් කෙනෙක් හිතාගෙන ඇති මේ ජීවිතේ පින් ටිකක් කරලා මැරිලා ආයත් මනුෂ්‍ය ජීවිතයක් අරගෙන ඉපදිලා මේ ඊළඟ ආත්මේ නම් නිවන් දකින්න පින් කරනවා කියලා. දැන් සමහරුන්ගේ බලාපොරොත්තුවක් තියෙනවා නේද මෛත්‍රී භාගීතුන් වහන්සේ දකින්න. ඉතින් මෛත්‍රී භාගීතුන් වහන්සේ පහළ වෙන කාලෙට අපි වෙන ඈත සක්වලක හිටියොත් එහෙම මොනවා කරන්නද? එහෙම නේද? ඒ හින්දා උත්සාහ කරන්න ඕනේ පුළුවන් තරම් මේ සංසාරෙන් අදාද මෙතර යන්න. ඉතින් එහෙම උත්සාහ කරගෙන යනකොට පිං වැඩිලා වැඩිලා පිං වැඩිලා මෛත්‍රී භාග්‍යතුන් වහන්සේගේ කාලේ අපිට ඉන්න පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි පිං වැඩෙන්න ඕනේ. නිකන් මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නවා කියලා හිත හිතා හිටියට හරියන්නේ නැහැ. එහෙනම් අත්ති අයං ලෝකෝ මෙලවක් තියෙනවා අත්ති පරෝ ලෝකෝ මෙහි ජීවත් වෙන අයට මැරිලා ගිහිල්ලා උපදින්න පරලෝකයක් තියෙනවා. ඒක අපේ ලෝකේ නෙමෙයි. ඒ කියන්නේ පර කීවේ පරලෝකයක් තියෙනවා. හැබැයි එහෙදි මැරෙන කට්ටියට ඇවිල්ලා උපදින්න අපේ ලෝකේ තියෙනවා. තේරුණාද කාරණා? මේ සක්වලෙන් පරිබාහිර තවත් සක්වලවල් ඕන තරම් තියෙනවා. මේ සක්වලෙ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක තියෙනවා. ඉතින් මනුස්ස ලෝකෙන් මැරිච්ච කෙනෙක් ගිහිල්ලා දිව්‍ය ලෝකේ උපදිනවා. මේ සක්වලේ වේවා වෙන සක්වලක වේවා. ඒ දිව්‍ය ලෝකෙන් චුත වෙච්ච අයට ඇවිල්ලා උපදින්න අපේ මනුස්ස ලෝකේ තියෙනවා. මෙහෙ මැරිච්ච අයට ගිහිල්ලා උපදින්න එහෙ ලෝක තියෙනවා. එහි ඉඳලා දැන් මේ ලෝකේ යරුණහම අපිට අනික හැම ලෝකයක්ම පරලෝකයක්නේ. මොකද මගේ ලෝකේ නොවන හැමතැනම පරලෝකයක් අනුන්ගේ ලෝකයක්. එතකොට එහෙ ඉන්න අයට ඇවිල්ලා උපදින්න මෙහෙ තියෙනවා. මෙහෙ ඉන්න අයට ගිහිල්ලා උපදින්න එහෙ තියෙනවා. අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ. ඊළඟට තියෙනවා තවත් විශේෂම කාරණාවක්. මේ 10ම විශේෂයි. මේ ලෝකේ සුවිශේෂී කාරණාවක් අත්ති මාතා. අම්මා කියලා කෙනෙක් ඉන්නවා. අත්ති පිතා තාත්තා කියලා කෙනෙක් ඉන්නවා. ඇත්තටම ඕක අපිට මෙහෙම කියලා දෙන්න දෙයක්ද? අම්මා තාත්තා ඉන්නවා කියන එක පුදුමයක්ද? නෑ, එහෙම එකක් නෑ. අම්මා තාත්තා ඉන්න බව අපි හොඳට දන්නවා. හැබැයි අම්මා තාත්තා කියන්නේ කවුද කියලා අපි දන්නවා හුඟක් මදි. දෙකේ නම් අඳුරන්නේ නැතිකමද? අම්මයි තාත්තයි දෙන්නමත් අඳුරනවා. මම මේ දන්නවා මදි කියලා කිව්වේ ඒගොල්ලන්ගේ ගුණය ගැන දන්නේ කියලා. අම්මා තාත්තා කියලා කියන්නේ ගිනි කඳන් දෙකක් කියලා කිව්වොත් වැරදි නෑ. ගිනි කඳන් දෙක. මොකද ගිනි කඳකට ලං වෙන්න අපිට මොනවද දැනෙන්නේ? බය. බයනේ. ඈතින් ගිනි කඳක් පේනකොට නම් බය නෑ. හැබැයි බලන්න කියලා ළඟට යන්න යන්න රස්නේ දැනෙන්න ඇති වෙන්නේ මහ බයක්. අම්මා තාත්තා ගාවට යනකොටත් ඒ වගේම බයක් තමයි දැනෙන්න ඕනේ කියන්නේ. මව සම්බන්ධයෙන් හිතන දේෙන් අපිට අකුසල් සිද්ධ වෙනවා. කියන දේෙන් අකුසල් සිද්ධ වෙනවා. කරන දේෙන් අකුසල් සිද්ධ වෙනවා. තාත්තා සම්බන්ධයෙන් එහෙමමයි.
අම්මා තාත්තා අඬගහනකොට කතා නොකර හිටියොත් අකුසලයට හේතුවක්. අකුසල් රැස් වෙනවා. මොකද අතීත පුණ්‍යවන්තයෝ මව්පියන්ට දෙපාරක් අඬගහන්න ඉඩ දුන්නේ නැහැ. මහා බෝසතාණන් වහන්සේ ත්‍රිසං ආත්මේ ඉපදිලත් එහෙමයි. මහා තුන්ඩිල ජාතකයේ හොඳ උදාහරණය. තුන්ඩිල ජාතකයේ මහා බෝසතාණන් වහන්සේ මල්ලි දෙන්න ඌරෝ දෙන්නේ. මනුස්ස කාන්තාවක් තමයි හදාගන්නේ. හැබැයි ඇය මේ ඌරෝ දෙන්නට නම් දෙකක් තියලා තිනවා, චූල තුන්ඩිලයි මහා තුන්ඩිලයි. ඌරෝ දෙන්නගේ අම්මා තමයි මේ මනුස්ස කාන්තාව. අම්මා කියලා සලකන්නේ ඒ දෙන්න. ඌරු අම්මා ඒ දෙන්න දාලා පැනලා දුවලා අර කාන්තාව ගෙනල්ලා හදනවා. ඉතින් එක දවසක් අර කාන්තාව පුතේ චූල තුන්ඩිල කියලා අඬගහනවා. පොඩි එක්කෙනාට ඇහෙන්නේ නැහැ. නමුත් මහතුන්ඩිල කියනවා මල්ලී අපේ අම්මා අඬගහනවා. ගිහිල්ලා බලලා වරින් අම්මා දෙපාරක් අඬගහනකන් ඉන්න එක නරකයි. අම්මා අපිට අඬගාන්න දෙපාරක් වෙහෙසෙන එක හොඳමදි. වෙස්සන්තර ජාතකයේ බලන්නකෝ. ජාලිය කුමාරයයි ක්‍රිෂ්ණජිනා කුමාරියයි ජූතකයට දෙනවා කියලා දැනගත්තාම දුවගෙන දුවගෙන ගිහිල්ලා පොකුණට පැනලා නෙළුම් කොළ දෙකක් ඔළුවේ තියාගෙන හැංගෙනවා. අපේ අම්මා එනතුරු එළියට එන්නේ නැහැ. නමුත් වෙස්සන්තර රජුරු දුවලා තියෙන අඩිපාර දිගේම කුටිය පිටිපස්සට ඇවිල්ලා පුතේ ජාලිය කියලා එකපාරයි යන්න ගහන්නේ. අර නෙළුම් කොළේ යට ඉඳගෙන කල්පනා කරනවා මගේ තාත්තා දෙපාරක් අඬගහනකන් ඉන්නේ එක මං වගේ පුතෙකුට සුදුසු මදි. සංසාරේ පින් කරගෙන එන මං වගේ පුතෙකුට තාත්තා දෙපාරක් වෙහෙසවන එක සුදුසු මදි. නිසා එක පාරයි පුතේ ජාලිය කියන්නේ. කලින් හිතුවත් අම්මා එනකන් එන්නේ නැහැ කියලා ගොඩ වෙලා දුවගෙන එනවා. ජාලිය කුමාරයා කියන්නේ කවුද? රාහුල මහරහතන් වහන්සේමයි. එතකොට අහනවා පුතේ කො නංගි? නංගි ගියපු තැන කියන්නේ නැහැ. නංගි තියෙන පොකුණි. ඉතින් නංගිට බොහොම ආදරෙයි අයියා. දැන් කොහොමත් බමුණට දෙන්නේ යන්නේ. මම දුන්නාවේ නංගිවත් ඉතුරු වෙන්නේ අම්මට. ඉතින් ඒ හින්දා කියනවා තාත්තේ මේ බොරු කියන්නේ නැහනේ. උදාහරණයක් තමයි කියන්නේ තාත්තට. තාත්තේ මෝ දෙන්නෙක් එක තැනක කෑම කකා ඉන්නවා. හදිසිය කොටියෙක් පයින්නවා. ඒ මෝ දෙන්න කතා කරගන්නවද කියලා අහනවා. උඹ ඔහාට දුවපන් මම මෙහාට දුවන්න, නැත්නම් උඹ කොහාටද දුවන්නේ මම කොහාටද දුවන්නේ කියලා මෝ දෙන්න කතා කර කරද දුවන්නේ කියලා අහනවා. ජීවිත බයට ඒ දෙන්න විසිවෙච්ච පැත්තට දුවනවා. ඉතින් තාත්තේ අපේ අම්මා නැති වෙලාවේ අපි දෙන්නනේ යන්නේ. ඉතින් මාත් බයයි නංගිත් බයයි. මම නම් පොකුණට පැනලා හැංගුණා. ඉතින් එතකොට කියන්න හදන්නේ නංගිත් ඒ වගේම හැංගෙන්න ඇති. ඉතින් රජුරු නමුත් අඬගහනවා දුවේ ක්‍රිෂ්ණජිනා කියලා. හැබැයි එක පාරමයි මගේ තාත්තා දෙපාරක් අඬගහන එක මං වගේ දුවේකුට වටින්නේ නැහැ. තාත්තා අඬගහනකන් ඉන්නේ එක. ඒ උත්පලවන්නා රහත් මෙහෙණින් වහන්සේමයි එදා දු. ඉතින් ගොඩ වෙලා මේ මොහොතේ මෙනවා. එතකොට මේ අතීත පුණ්‍යවන්තයෝ එදත් කල්පනා කළා මව්පියෝ දෙපාරක් අඬගහනකන් ඉන්න හොඳ නැහැ. මව්පියෝ වෙහෙසන්න හොඳ නැහැ. ඒතර මව්පියෝ විශේෂයි. මේ කාරණාවෙන් එක හොඳටම තේරෙනවා. දැන් අපේ පින්නතුන් දන්නවනේ ආනන්තරීය පාප කර්ම. මේ ලෝකේ භයානකම අකුසල් හයක් තියෙනවා. මොනවද ඒ හය? ආනන්තරීය කර්ම පහයි. ඊටත් වඩා භයානක එක තමයි මිත්‍යා දෘෂ්ටික කර්මය. ඒ වගේ භයානක අකුසල් හයක් තියෙනවා. සංඝ බේදය, ලෝහිතුප්පාදක කර්මය, මහරහතුන් නැසීම, මවන් මැරීම, පියා මැරීම කියන පහ. එතකොට රහත් නොවි රහත් මග ආසන්නයට ආපු කෙනාටනේ අපි කියන්නේ අනාගාමින් වහන්සේ. ඊට පල්ලෙන් ඉන්නේ සකදාගාමින් වහන්සේ. ඊට පල්ලෙන් ඉන්නේ සෝවන් වහන්සේ. මේ තුන් දෙනාම මරණයට පත් වුණොත් නිරේට යන්නේ නැති අය. සෝවන් වහන්සේගේ ඉඳලා ඉහළට නිරේ සම්පූර්ණ ප්‍රතික්ෂේප වෙලා නැති නිරේට යන්නේ. අනාගාමීන් වහන්සේ සමහරලාට අපවත් වෙනවත් එක්කම උපදින්නේ බඹලෝ. ඉතින් සකදාගාමීන් වහන්සේත් කොහොමත් සුගතියි.
සෝවන් වහන්සේත් එහෙමයි. එතකොට රහතන් වහන්සේගේ ඝාතනයෙන් පස්සේ අනාගාමීන් වහන්සේගේ ඝාතනයේ ආනන්තරියයි කියලා කොතනවත් කියලා නැහැ. කොතනවත් කියලා නැහැ. නමුත් අම්මා ඝාතනය කිරීම ආනන්තරියයි. සමහර වෙලාවට අපේ අම්මට තිසරණයි පන්සිලෙයි දෙකම නැති වෙන්න පුළුවන්. කිසිම සීලයක් කිසිම රැකවරණයක් අම්මා ළඟ නැති වෙන්න පුළුවන්. නමුත් සිල් නැති ගුණ නැති අම්මා මැරුවත් මට ආනන්තරියයි. අනාගාමින් වහන්සේ මැරුවට ආනන්තරිය වෙන්නේ නැහැ. තිසරණේවත් නැති අම්මා මැරුවත් ආනන්තරියයි. දැන් තේරෙනවද වෙනස? අනාගාමින් වහන්සේ කියන්නේ කොහොම කෙනෙක්ද? තිසරණවත් නැති අම්මා කියන්නේ කොහොම කෙනෙක්ද? නමුත් අනාගාමින් වහන්සේ මැරුවොත් ආනන්තරියේ නැහැ. හැබැයි තිසරණවත් නැති අම්මා මැරුවොත් ආනන්තරියේ. ආන් ඒකින් පේනවා මව්පියන්ට කොයිතරම් විශේෂිත ස්ථානයක් මේ ලෝකේ තියෙනවද. ආන් ඒකයි අත්තිමාතා අත්තිපිතා. අම්මා කියලා විශේෂ කෙනෙක් ලෝකේ ඉන්නවා. තාත්තා කියලා විශේෂ කෙනෙක් ලෝකේ ඉන්නවා. ඒ මව්පියන් සම්බන්ධයෙන් පිළිපදිනමක කොහොම කළ යුතුද කියන කාරණාව දරුවෝ තමයි තීරණය කරන්න ඕනේ. ඊළඟට සඳහන් කළා අත්ති සත්තා ඕපපාතික අටවෙනි එක. ඕපපාතික සත්වයෙක් ඇත. කවුද මේ ඕපපාතික කියලා කියන්නේ? මවෙක් පියෙක් නැතුව උපදින අය. ඕපපාතික සත්වයෙක් ඇත. දෙවියෝ උපදින්නේ එහෙමයි. නිරේ උපදින්නේ එහෙමයි. ඒතර දෙවියන්ට නම් දරුවෝ ඉන්නවා. සමහර සූත්‍රවල සමහර ධර්මදේශනාවක් අහනකොට එහෙම දෙවියන්ගේ දරුවෝ මේ අහවල් දෙවියගේ පුත්තු කියලා කීවොත් මේ කාරණාවත් එක්ක අපේ පින්නතුන්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. දැන් එදා දේශනාවේ හාමුදුරුව සඳහන් කළා දෙවියෝ ඕපපාතිකයි කියලා. දැන් මෙ අද දේශනාවේ කියනවා දෙවියන්ට දරුවෝ ඉන්නවා කියලා. එතකොට අපිට පැටලෙනවනේ මොකද්ද හරි කියලා. දෙවියන්ට දරුවෝ ඉන්නවා. හැබැයි ඒ දරුවෝ කුසෙන් බිහි කරගත්ත අය නෙමෙයි. ඒකයි ඕපපාතිකයි කියන්නේ. එතකොට කුසෙන් බිහි කළේ නැත්නම් කොහොම බිහි කළාද? සඳහන් කරනවා යම් දෙවියෙකුගේ උකුලේ හදිස්සියේම දරුවෙක් පහළ වුණොත්. උකුලේ වේවා පපුව උඩ වේවා කෙනෙක් පහළ වුණොත් දෙවියෙක් ඒ දරුවෙක්. උකුලේ පහළ වුණොත් කොහේ හරි ඇඟ උඩ පහළ වුණොත් දරුවෙක්. යහනේ පහළ වුණොත් බිරිඳක්. තේරුණාද කාරණාව? උකුලේ පහළ වුණෙත් දරුවෙක්. ඒ දෙවියගේ යහනේ පහළ වුණොත් ඒ තමන්ගේ පරිවාර දිව්‍යාංගනාවක්. එතකොට ඕපපාතිකව උපදිනකොට කිරි දරුවෝ උපදින්නේ නැහැ. කාන්තාවක් නම් 16 හැවිරිදි වයසේ තරුණියක් වගේ තමයි එකපාරම පහළ වෙන්නේ. අවුරුදු 16ක තරුණියක් වගේ. පිරිමියෙක් පහළ වෙනවා නම් 20 වයසේ තරුණියෙක් වගේ තමයි එකපාරම පහළ වෙන්නේ. නැත්නම් දිව්‍ය ලෝකේ කිරි දරුවෝ පහළ වෙලා කිරි දෙන්න කෙනෙක් නැහෙනි. එහෙනම් අර විදිහට තමයි පහළ වෙන්නේ. ආන් එහෙම පහළ වුණ අයට තමයි ওই දරුවෝ කියලා දේව දරුවෝ කියලා කියන්නේ. එතකොට ඕපපාතිකයි. නිරේත් ඕපපාතිකයි. මනුස්ස ලෝකෙත් ඉන්න ඕපපාතිකව උපදින අය. හොඳම උදාහරණේ අඹපාලි. අඹපාලිට අම්මෙක් තාත්තෙක් නැහෙනේ. අඹ ගහක් මුල හිටි හැටි ඒ පහළ වෙච්ච කෙනෙක්. හැබැයි දැන් ප්‍රාර්ථනාවක් තිබිලා තියෙනවා. මොකද්ද ප්‍රාර්ථනාව? කවදාවත් මව් කුසක උපදින්න එපා කියලා. කාශ්‍යප බුද්ධ ශාසනයේ තමයි ඒ ප්‍රාර්ථනාව කරලා තියෙන්නේ. ඇයි මව් කුසේ උපදින්න එපා කියන්නේ? මව් කුසේ තියෙනවා නිරයවල් ගණනාවක දුක. ජාතිපි දුක්ඛා විස්තර කරන තැන බුදුරජාණන් වහන්සේ ඒක පැහැදිලි කරලා තියෙනවා. අම්මගේ කුසේ ඉන්න කාලේ කොයි තරම් දුකක් විඳිනවද කියලා. ඒ හින්දා තමයි ඇය පින් කර කර ප්‍රාර්ථනා කළේ මව් කුසක උපදින්න එපා. නිවන් දකින ආත්මෙත් ඇයට ඒක ඒ විදිහටම විඳින්න සිද්ධ වුණා. ඕපපාතික උපත. සංසේදජ උපතක් මිනිස්සුන්ට නම් තියෙනවා. සීතල ප්‍රදේශවල
තෙතමන තියෙන තැඟුළු උපදින එක පොක්කරසාති බ්‍රාහ්මණය නෙළුම් මලක උපදින්නේ මහා පදුම දේවිය නෙළුම් මලක උපදින්නේ එතකොට කෙසේ වෙතත් මිනිස්සු අතරත් තිරිසන් සත්තු අතරත් දෙවියෝ අතරත් නිර්සත්තු අතරත් ඕපපාතික උපත් තියෙනවා ඒක පුදුමයට කාරණාවක් නෙමෙයි එතකොට ඕපපාතික උපතක් තියෙනවා කියන එක පිළිගැනීම සම්මාදිට්ඨිය ප්‍රතික්ෂේප කිරීම මිත්‍යා දෘෂ්ටියක් අවසාන කාරණාව තමයි අත්ති ලෝකේ සමග්ගත සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදෙන්ති අත්ති ලෝකේ සමග්ගත සම්මා පටිපන්නා මේ ලෝකේ ඉන්නවා ශ්‍රමණ බ්‍රාහ්මණයෝ කියලා જાතිය කාටද ශ්‍රමණ කියලා කියන්නේ දැන් බ්‍රාහ්මණ කියලා කියන්නේ පව් බැහැර කළ පව් දුරස් කළ බාහිත පාපී සමිත පාපී ශ්‍රමණ බ්‍රාහ්මණ කියලා જાතියක් ලෝකේ ඉන්නවා ඊටාම උසස් සිල් ගුණ වලින් පොහසත් ඒ සියලු දෙනාටම වඩා උඩින් මේ ලෝකේ වැඩ ඉන්නවා කවුද දැන් ශ්‍රමණ බ්‍රාහ්මණ ඊළඟට මහරහතන් වහන්සේලා මේ සියලු දෙනාටම උඩින් ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා අත්ති ලෝකේ සමග්ගත සම්මා පටිපන්න ජේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්ව ඒ භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වෙලා අපිට මෙලව පරලව යහපත් කරගන්න මග මැනවින්ම දේශනා කොට වදාළා මෙලව යහපත් කරගන්න හැටි පරලව යහපත් කරගන්න හැටි විතරක් නෙමෙයි සංසාරයෙන් එතර වෙන හැටිත් ඒ මහා පුරුෂෝත්තමයන්න් වහන්සේ දේශනා කළා සාමාන්‍ය ලෝකේ ජීවත් වෙන අයට නොවැටහෙන දේවල් උන්වහන්සේට වැටහෙනවා දැන් අපිට වැටහෙන්නේ නැති දේවල් අපිට වඩා උසස් නුවණක් තියෙන කෙනෙකුට වැටහෙනවා එවන් අයට වැටහෙන්නේ නැති දේවල් සෝවාන් සකදාගාමි අනාගාමි උත්තමයන්ට වැටහෙනවා එවන් අයට වැටහෙන්නේ නැති දේවල් රහතන් වහන්සේලට වැටහෙනවා හැබැයි හැමෝගෙම අවබෝධ ඥානය සීමා සහිතයි නමුත් මේ ලෝකේ මේ අවබෝධ ඥානය සීමා රහිතය නැද්ද ඉන්නවා ඒ වෙන කවුරුවත් නෙමෙයි ඒ අවබෝධ ඥානයේ සීමා රහිත බවක් තියෙන උත්තමයන්ට තමයි සර්වඥ කියලා කියන්නේ සියල්ල දන්න මහෞත්තමයන්න් වහන්සේ නොදන්නා දෙයක් නැහැ නොහඳුනන දෙයක් නැහැ මේ විශ්වය යම් තරම්ද බුදුරජාණන් වහන්සේගේ ඥාණය එපමණයි ඒ කියන්නේ විශ්වය නොදන්න දෙයක් නැහැ විශ්වය යම් තාක්ද සර්වඥතා ඥාණය එපමණයි සර්වඥතා ඥාණය යම් පමණක්ද විශ්වය එපමණයි එහෙමනම් ඥාන සාගරයේ විශ්වය ඉක්මවලා තියෙනවා දේශනා කලානං ශ්‍රී මුඛයෙන් යම ඒක මේ ලෝකේ එහෙම නෙමෙයි කියලා කියන්න සමත් තවත් කෙනෙක් විශ්වයේ කොහෙවත් නැහැ ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් තවත් බුදුරජාණන් වහන්සේ නමකගේ දේශනාව ඔහොම නෙමෙයි මෙහෙමයි කියලා වැරදි හදන්නේ නැහැ ඒ හැම දේශනාවක්ම එකම වගේමයි කිසිම වරදක් නැහැ එහෙමනම් මේ ලෝකේ අපි සඳහන් කළානේ අපිට ඔක්කොම තේරෙන්නේ නැහැ කියලා. ඇත්තට ඉතින් අපිට නම් මොනවද තේරෙන්නේ නේද? අපිට තේරෙන්නේ නැහැ. නම් යම් ප්‍රමාණයක් අපිට වඩා තේරෙන අය ඉන්නවනේ. එතකොට ඒ අයට හිතෙනවා මෙන්න මේ දේ හරි කියලා. සමහර දේවල් තම තමන්ට හිතෙන විදිහට අදහස් ප්‍රකාශ කරනවානේ. හැබැයි අපි හිතන හැම එකම හරිද? නැහැ. අපි හිතන හැම එකම හරි නෑ හැබැයි ලෝකේ හැම දෙයම දන්න කෙනෙක් ඉන්නවා ඒ තමයි බුදුරජාණන් වහන්සේ එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මෙහෙම කළොත් මෙහෙම වෙනවා එතකොට තවත් කෙනෙක් කියනවා නෑ එහෙම වෙන්නේ නෑ එතකොට එයාට සර්වඥතා ඥාණයෙන් වැටහෙන තරම් වැටහෙන්නේ නෑ
ආන් එහෙම ඉදිරිපත් කරන මතවලට කියනවා මිත්‍යා දෘෂ්ටි කියලා. දැන් එතකොට දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු කරුණු 10ක් මේ තියෙන්නේ. එතකොට සමහර භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දන් දුන් දෙහි විපාකයක්ද? සමහර කෙනෙක් කියනවා දෙන්න එපා තියෙනව ඉවර වෙනවා විතරයි වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහා පූජා වී විපාක ඇත. සමහර කෙනෙක් කියනවා උච්චර මල් කඩලා පරිසරෙත් විනාශ කරලා පන්සල්වත් කහල් ගොඩවල් ගොඩ ගන්නවට වඩා මල් වට්ටියක් දෙකක් කඩලා පූජා කරගත්තාමයිද. නමුත් ඊට වඩා භාග්‍යතුන් වහන්සේ දන්න නිසායි මහා පූජාව ගැන කියන්නේ. අත්ති හුතං මෙලවින් දුන්නහම පරලොවින් ලැබෙනවා. සමහර කෙනෙක් කියනවා එහෙම එකක් වෙන්නේ නැහැ. මෙලවින් දෙන්න ගියහම වෙන්නේ තමන් හම්බ කරගත්ත කිවරණ එක විතරයි. අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ. කෙනෙක් කියනවා පරලොවක් නේ ණයට අරන් හරි ගිතෙල් කාලා සැපට ජීවත් වෙන්න කියලා ඔය සත් ශාස්ත්‍රූර් එහෙම සමහර අය කියන්නේ මේ ජීවිතේ විතරයි තියෙන්නේ. ඔය සමහර මිත්‍යා දෘෂ්ටික කණ්ඩායම් කියන්නේ අපි ආයෙ උපදින්නේ නැහැ, සත්තු මරාගෙන කෑව කියලා අපිට වෙන දෙයක් නැහැ, ඒ සත්තු ඉන්නේ අපිට මරාගෙන කන්න තමයි, ඉන්න ටිකේ හොඳට කාලා ජීවත් වෙන්න ඕනේ කියන සමහර අය ඉන්නේ. මෙලොවක් තියෙනවා කියලා පිළිගන්නවා, පරලොවක් තියෙනවා කියලා පිළිගන්නේ නැහැ. භාගයයි පිළිගන්නේ. අම්මා තාත්තා ගැන විශේෂ විශ්වාසයක් නැහැ. එතකොට ඒ ඔක්කොම තම තමන්ට වැටෙන හැටිනේ. නමුත් සර්වඥතා ඥානයෙන් තමයි දේශනා කොට වදාළේ මෙන්න මේ කාරණා 10 යමෙක් පිළිගන්නවා නම් ඒක සම්මාදිට්ඨියක්. යමෙක් ප්‍රතික්ෂේප කරනවා නම් සම්පූර්ණයෙන් හෝ අඩක් ඒක මිත්‍යා දෘෂ්ටියක්. මිසදිටුගත්තු සසර බොහෝ කාලයක් අසරණ වෙනවා. සම්මාදිට්ඨිය බැසගත් අය වහවහ සසර ඉවර කරනවා. ආන් ඒක නිසා මෙන්න මේ කාරණා 10. ඇත්තටම බෞද්ධයෙක් වෙන්නත් කලින්ම අපි විසින් පිළි අරන් තිබිය යුතු කාරණා 10ක්. යමෙකුට මේ කාරණා 10න් එකක් හෝ ස්වල්ප වශයෙන් හෝ සැකයි නම් ඔහුට හරියටම බුදුන් සරණ යන්න තාම බාධාව තියෙනවා. නමුත් යමෙක් මේ කරුණු 10 පිළිගෙන තිසරණ සරණ ගියා කියලා කියන්නේ මේ ලෝකේ අත්හැරෙනවත් එක්කම දෙව්ලොව උපදිනවා. තිසරණේ තියෙන වටිනාකම නේක සඳහන් කළි. මේ ලෝකේ යම් මොහතක අත්හරිනවද ඊළඟ නිමේෂයේ සුගතිය පහළ වෙනවා. තිසරණේ වටිනාකම එඳ නිවැරදිව හරියටම සැක නැතුව බුදුන් දහම් සඟුන් සරණ ගිහිල්ලා බෞද්ධකමට එන එක අපි ජීවිතයේ ලබන විශාල ජයග්‍රහණයක්මයි. එහෙමනම් ධර්මදේශනාවට කාලයත් නිමා වෙලා නිසා මේ උතුම් කාරණා 10 තුල පිහිටලා මනා සම්මාදිට්ඨියකට එළඹිලා භාග්‍යතුන් වහන්සේගේ දේශනාව ගැන ශ්‍රද්ධාව උපදවලා මෙලව ජීවිතේ සුවපත් කරගෙන පරලෝ සුගතිගාමී කරගෙන වහවහ සසර ගමන නිමා කරන්න උතුම් බුද්ධාන්තරය තුළ බොහෝ කුසල් රැස් කරගන්න රත්නත්‍රි ආශිර්වාදයෙන් අපට ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්නතුනි මේ උතුම් ධර්ම කාරණාව ලෝකයට දානේ කරන්න අද දේශනාවේ දායකත්වයේ දරුණු ලැබුවා චිත්‍රා ජයකුඩි මහත්මිය සහ එම් ආනන්දවීර මහත්මයා ඇතුළු පවුලේ දූ දරුවන් විසින්. උතුම් අරමුණ හැටියට සිහිපත් කරනවා අප දෙපාර්ශ්වයේම මිය ගිය ආදරණීය දෙමව්පියන්ට ඊටාම ඉක්මන් භවයක නිර්වාණ අවබෝධයේ පිණිසද බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු උතුම් ශාසනික සේවයක් ඉටු කළ අපවත් වී වදාළ මහ සංඝරුවනටද රට ජාතිය වෙනුවෙන් දිවි පිදු සියලුම රණවිරුවන්ටද මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරනවා. ඊට අමතරව දේශකයන්න් වහන්සේට සහ උන්වහන්සේගේ දෙමව්පියන්ටද නිදුක් නිරෝගී භව දීර්ඝායුෂ ලැබේවා කියලා බොහෝම සත්පුරුෂ ලීලාවෙන් අපිටත් මව්පියන්ටත් මේ පින්නතුන් ආශිර්වාද කරලා තියෙනවා. වර්තමාන ශ්‍රී සම්බෝධි විහාරාධිපතින් වහන්සේ ඇතුළු
කාර්ය මණ්ඩලයටද මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සියලු පින්වතුන්ටද උතුම් තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලැබේවා උතුම් සද්ධර්ම අවබෝධයේද ලැබේවා අපගේ දූදරු මුණුබුරු මිනිබිරියන්ටද තුනුරුවන්ගේ ආශිර්වාදයේ ලැබේවා මෙලව කරන කියන යහපත් කටයුතු සියල්ලක් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා ජයකොඩි මහත්මයා සහ ජයකොඩි මහත්මිය සහ චිත්‍රා ජයකොඩි මහත්මිය ආනන්ද වීර මහත්මයා ඇතුළු දුවා දරුවන් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා අප විසින් රැස් කරගත් උතුම් සද්ධර්ම දානානි සංසයත් මේ පින්නතුන් සියලු දෙනාටම අඩු නැතුව අනුමෝදන් වේවා දුවා දරුවන්ට ඥාති හිත මිත්‍රාදීන්ට මෙලව කරන කියන යහපත් කටයුතු සියල්ලක් ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න ලැබේවා සියලු දෙනාගින්ම මෙලව ජීවිතයේ යහපත් වේවා පරලෝ ජීවිතයේ සුගතිගාමි වේවා ප්‍රාර්ථනා කරන බෝධීන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊතාම් ඉක්මන් භවයක උතුම් අමා මහ නිවනින් සැනසෙන්න මේ සද්ධර්ම දානානි සංසයත් ශ්‍රවණානි සංසයත් පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හේතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ